කිලෝ එකක කේක් එකකින් මෙන්න මේ වගේ කේක් කෑලි 20ක් කපාගෙන ඒ කේක් කෑලි ටික අපි සරලව ඩිසයින් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. කේක් එක බේක් කරගන්න මම මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර කේක් ට්‍රේ එකක් තමයි භාවිතා කරන්නේ. කේක් ට්‍රේ එකේ දිග අගල් 9යි. කේක් ට්‍රේ එකේ පළල අගල් 7යි. ඒ වගේ මේ කේක් ට්‍රේ එකේ උස අගල් 2යි. මේ තියන්නේ කේක් ට්‍රේ එකෙන් මම බේක් කරගත්ත කිලෝ එකේ කේක් එක. මේ කේක් එක මම මැදින් සෑන්ඩ්විච් කරන්න යන්නේ නැහැ. කේක් එක උඩින් මේ විදිහට අයිසින් ලේයර් එකක් දාගන්නවා. පැලට් නයිෆ් එක යොදාගෙන මම මේ දාගත් අයිසින් ලේයර් එක හොඳින් මේ විදිහට නීට් කරගන්නවා. ඔන්න මම දැන් මේ අයිසින් ලේයර් එක මේ විදිහට ලෙවල් කරගෙන ඉවරයි. අපි කෙලින්ම මේ කේක් එකේ කෑලි 20ක් කපා ගන්නේ නැහැ. ඉස්සෙල්ලම මේ කේක් එකේ කෑලි 20ක් සලකුණු කරගන්නවා. ඊළඟට තමයි පිහියක් උපයෝගී කරගෙන කේක් එකේ කෑලි 20ක් කපා ගන්න. කේක් එක සලකුණු කරගන්නේ නැතුව අපි පිහියකින් කෙලින්ම කපන්න ගියොත් අපි මේ කපා ගන්න කේක් කෑලි එක එක ප්‍රමාණවලින් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕන අපේ කේක් එක අපිට කපා ගන්න අවශ්‍ය ප්‍රමාණය සලකුණු කරගන්න එක. ඊළඟට මම 6B නොසල් එක යොදාගෙන මෙන්න මේ විදිහට කේක් කෑලි වලින් පොඩි ඩිසයින් එකක් දාගන්නවා. මම මේ කේක් කෑලි වලට හරිම සරල ඩිසයින් එකක් තමයි මෙතනදී භාවිතා කරන්නේ. ඔයාලට මෙතනදී කැමති නොසල් එකක් යොදාගෙන කැමති ඩිසයින් එකක් දාගන්න පුළුවන්. අපේ ජීවිතයේ විශේෂ අවස්ථාවකදී අපේ යාළුවන්ට නෑදෑයින්ට මෙන්න මේ වගේ කේක් කෑලිකින් සංග්‍රහ කරන්න අපට පුළුවන්. තාමත්වල මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. මේ තියෙන්නේ මේ විදිහට කිලෝ එකේ කේක් එකකින් මම කපාගත්ත කේක් කෑලි 20. ඔයාලගේ videos වලට කැමති නම් like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්නත් එපා.